narrative. සංචාරක හෝටල් කීපයක සහ කතෝලික දේවස්ථාන කීපයකදී ජීවිත 270කට අධික පිරිසක් බිලිගත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදට වසර 4ක්. මෙම ජන සංහාරයේ පිටපත සිටින මහමොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින අතර කොළඹ අගරදුගුරු අති උතුම් මැකම් කාදින රංජිත් හිමිපාණන් අද ජනපෞර විරෝධතාවයට එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටියහ. සේප්පුවක තිබී අතුරුදන් වූ රුපියල් මිලියන 5ක මුදල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සිද්ධිය තරයේ විමර්ශනය කිරීමට සහ අභ්‍යන්තර ක්‍රියාවලිය ආදිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. එහි විමර්ශන කටයුතු කරගෙන යාමට පොලිසියට අඛණ්ඩව සහාය වන බවද වැඩිදුරටත් කියා සිටී. සමරසි පුද්ගලයන්ගේ යහපැවැත්ම සාකච්ඡා කිරීමට සහ දැවෙන ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමරසි ප්‍රජාවේ නියෝජිතයන් සමග රැස්වීමක් පවත්වයි. සමරසි පුද්ගලයන් මුහුණ දෙන ගැටලු විසඳීමට අවශ්‍ය බව අවධාරණය කරමින් නියෝජිතයන් විසින් කොමිෂමේ ප්‍රධාන විනිසුරු රෝහිණී මාරසිංහ වෙත ලිපියක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. සමරසි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා කොමිෂම සිය සහයෝගයද ප්‍රකාශ කර සිටී. ඉන්දියාවේ නානායන කන්නලද ප්‍රෙඩ්නිසොලෝන අක්ෂිබිඳු භාවිතයෙන් පසු වාර්තා වන සංකූලතා හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒවා භාවිතය අත්හිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා සිටී. එම අක්ෂිබිඳු රෝහලත ලබා දීම අත්හිටුවා ඇති බව අමාත්‍යාංශය පවසයි.